මේ දිනවල රටපුරාම ආන්දෝලනයට ලක්වී සිටින විශ්වවිද්‍යාල සිසු වියකේ අමානුෂික ඝාතන පුවතේ ඝාතකයා වන ඇගේ පෙම්වතා පසිඳු චතුරංග මානසික ආතතියකින් පෙළෙන බවට බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ පිළිබඳව සියලු සත්‍ය දැනගැනීම සඳහා දිනමින පුවත්පතේ මාධ්‍යවේදීන් ඔහුගේ වැල්ලම්පිටියේ නිවසට ගොස් තිබුණා. මාධ්‍යවේදීන් ඔහුගේ නිවසට ගියත් එහි දොරගුළු වසා දමා කිසිවකු නොසිටී අතර ඔවුන් විසින් පසිඳුගේ අසල්වැසි නිවසේ KS වීරසිංහ මහතාගේ පසිඳු පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු ලබා දී ඇත්තේ මෙවන් පිළිතුරක්. මේ තරුණයා බොහොම අහිංසක විදිහට ගමේ ජීවත් වෙන්නේ. කිසිම කෙනෙකුට කරදරයක් නැහැ. ගෙදර ඉන්නවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ගෙදරට වෙලා යයි නංගී දෙන්න පාඩම් කරන එක තමයි කරන්නේ. එයාගේ අම්මයි තාත්තයි වැඩට යනවා. මේ දෙන්න ගෙදරට වෙලා පාඩම් කරන එක තමයි වැඩේ. කිසි කෙනෙකුට කරදරයක් නැති අහිංසක පවුලක්. අවුරුදු 3කට කලින් සියදිවි හානි කරගන්න ගියා. මෙයා බලාපොරොත්තුනු කැම්පස් එකට යන්න ලැබුණේ නැහැ කියලා හිතේ අමාරුවට එලිලා මැරෙන්න ගියා. එයාගේ නංගි ස්කෝල්ට ඇරලලා ගෙදර ඇවිත් ගේ පිටිපස්සේ තමයි එලිලා තියෙන්නේ. ඒ වෙලාවෙත් අපි තමයි ඒක දැකලා ඉක්මනින් රෝහල්ට අරන් ගිහින් ජීවිතේ බේරගත්තේ. දවස් 4ක් 5ක් විතර දැඩි සත්කාර ඒකකෙත් හිටියා. කොහොමාරි ජීවිතේ බේරුණා. ඒත් එදායින් පස්සේ මේ ළමයා ටිකක් වෙනස් වුණා. වැඩියෙන් කේන්ති යනවා. අපි තන්නතරමින් මානසික අසනීපයකට බෙහෙතුත් ගන්නවලු. කොහොමාරි මේ ළමයාට සමාජ ඇසුරක් නැහැ. ගෙදරටම වෙලා ඉන්නවා. පෙරේද රෑ මේ සිද්ධිය උනායින් පස්සේ කඟට පැන්න මැරෙනවා කියලා. ඒ වෙලාවෙත් බේරගෙන තියෙනවා. මේ ළමයා ගමේ පාසලෙන් ඉගෙනගෙන තමයි කැම්පස් ගියේ. මේ ළමයාගේ අම්මා තේ කර්මාන්ත ශාලාවක සේවය කරනවා. තාත්තා විවිධ ව්‍යාපාර කටයුතු කරනවා යයි පැවසීය. මේ අතර අදාළ තරුණයා ජීවත් වන ප්‍රදේශයේ පදිංචි අසංග කුමාර මහතා මෙසේ සඳහන් කළා. මේ ළමයාගේ පවුලේ කට්ටිය ගමට ආවේ මම දන්න විදිහට අවුරුදු 5කට 6කට විතර කලින්. ගැහැණු ළමයෙක් මරලා දැම්ම කියලා අපිට ආරංචි වුණා. අපිට ඇත්තටම හිතාගන්න බැහැ ඒ ළමයා එහෙම දෙයක් කරයිද කියලා. මොකද මේ ගමේ ජීවත් වෙන්නේ හරිම අහිංසක විදිහට. කිසිම කෙනෙකුට කරදරයක් නැහැ. තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. අපිත් කනගාටු වෙනවා මෙහෙම දෙයක් කළා කිව්වම. සමහර විට කේන්තියකින් මෙහෙම දෙයක් කරන්න ඇතියයි සඳහන් කළේය. එලෙසම පසිඳ චතුරංග වැල්ලම්පිටියේ කොළොන්නාව කොටිකාව කිරිබත්කොඩ ආදී ප්‍රදේශවල 9, 10, 11 ශ්‍රේණි සඳහා උපකාරක පන්ති පවත්වනු ලබන ගුරුවරයෙකුද වන බවටයි ප්‍රදේශවාසීන් සඳහන් කර සිටියේ. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඔයාලා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහත බටන් එක ක්ලික් කරලා දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පහත සීනුව ක්ලික් කරලා අලුතින් අප්ලෝඩ් වන වීඩියෝ එවලේම බලාගන්නත් පුළුවන්.